තේදළුවල ගුණාත්මකභාවය අඩුව හොත් අපට හිමි වෙළඳපොළ අනිවාර්යයෙන්ම බිඳ වැටෙන බව වැවලකරුවන්ගේ අදහසයි. නමුත් අනිවාර්යයෙන්ම භාවිතා කරන පොහොරවල නයිට්‍රජන් 40%ක්වත් තිබිය යුතුයි. මේ නිසා තම තේවත්තේති පැල ලක්ෂයක ප්‍රමාණයකට අවශ්‍ය පොහොර හිඟ බව බේරුවල තේකර්මන්ත ශාලාවේ වතු අධිකාරී උපුල් වංශ රත්නායක මහතා ප්‍රකාශ කළා. ඉවරදින ප්‍රධානම ප්‍රශ්නේ තමයි රසායනික පොහොර ප්‍රශ්නේ. ඒ තවාන් අපි පාවිච්චි කරන්නේ ප්‍රභාගින පොහොර. ඒ වගාව කියන්නේ මේ අනිවාර්යයෙන්ම නායිට්‍රජන් 100%ක් තියෙනුනේ පොහොරක් තියෙනවා. පොහොර නැතිනකොට තියෙන දැල්ල ගුණාත්මක අඩු වෙලා යනවා. අපිට ලෝක වෙලම වැඩි මිලකට හදාගන්න බැරි වෙනවා. මේ තේවගව සම්බන්ධයෙන් අදහස් දක්වූ ප්‍රධාන තේකර්මන්ත ශාලා නිලධාරී මහින්ද මැද්දකන්දගේ මහතා. දැන්ට ඇත්තටම පවතින අර්බුදයක් වශයෙන් පෙනුනාට මිනිසුන්ට මේ කන්සෙප්ට් එක ඇත්තටම හොඳයි. හැබැයි ඒකට හරි ප්ලෑනින් මේකට කරා නම් ගොඩක් වටිනවා. රසායනික පොහොර ඉහළ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් පසේ සංයුතියේ කාබනික වැඩි වුණ තරමට. ප්ලෑන්යක් නැතුව හිටපු ගමන් රසායනික පොහොර නවත්තපු එකෙන් මිනිස්සු හිතන්නේ දළු ප්‍රමාණයෙන් එක පැත්තකින් අඩු වෙයි. හරි පොහොරක් නැති නිසා ඒ සංයුතිය නැති නිසා ලැබෙන දළුවල ගුණාත්මක අනිවාර්යෙන්ම අඩු වෙනවා. කාබනික සහ රසායනික පොහොර පිළිබඳ අද අර්බුදයක් ආරම්භ වී තිබෙනවා. බොහෝ වගාකරුවන් කාබනික වගාවන්ට කැමති. වත්මන් ලෝක තේ වෙළඳපොලේ අපසතු කොටස රැක ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. අපිට වෙළඳපොලේ හිමි ස්ථානය තරුණකාරී රටවලට හිමි වුවහොත් අනාගතයේ ශ්‍රී ලංකා තේ මහත් අභියෝගයකට මුහුණ දෙනු ඇති. කාබනික පොහොරද රසායනික පොහොරද යන තර්ක විතර්ක වෙනුවට වහා ප්‍රායෝගික විසඳුමක් තේ වගාවට ලබා දිය යුතුයි. මම මනිෂා විතරණ මාතර දිස්ත්‍රික්කයේ සිට.